ජීවිතේ සුබෝදාසනක් අද සිකුරාදා සිකුරාදා වගේම අද මේ මාසේ අවසාන දවස මේ මාසේ අද දිනෙන් අවසන් වුනාම හෙට එළඹෙන්නේ අලුත් හෙට එළඹෙන අලුත් මාසෙත් හෙට දිනය බොහොම වැදගත් හෙට ඔක්තෝබර් මාසේ පළමු වෙනිදා ඔක්තෝබර් මාසේ පළමු වෙනිදා කියන්නේ ඔබට මට අප හැමෝටම සිහිපත් වෙන දිනයක් ලෝක ළමා දිනය ලෝක ළමා දිනය කියන්නේ අපේ රටට වගේම ලෝකයටත් බොහොම වැදගත් වන දවසක් විදියට හඳුන්වන්නට පුළුවන් දිනයක්. විශේෂයෙන්ම 2016 වර්ෂයේදී සොඳුරු ළමාලෝ රකින්න වැඩිහිටියනි දෑත දෙන්න කියන තේමාව යටතේ මෙවර 2016 වර්ෂයේ ලෝක ළමා දිනය සැමරීමට නියමිතයි. නමුත් ළමුන් වෙනුවෙන් එක් දිනයක් ප්‍රමාණවත්ද? ළමුන් ආරක්ෂිතයිද? අපි සූදානම් මේ ගැන කතා බහ කරන්න. මේ රස වීදෙන ජීවිතය අපි මේ කාරණය ගැන කතා බහ කරන්න සූදානම් විශේෂයෙන්ම ලෝක ළමා දිනේ එක් දිනයක් වෙන් කරාට ළමයින් වෙනුවෙන් එක් දිනයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් ඔබට සැබෑ ලෙස සුරක්ෂිතද? අපි සූදානම් මේ කාරණය පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම අපි රටක් විදියට අපේ රට තුළ මේ ළමුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විවිධ වූ ආයතන පිහිටුවා තිබෙනවා. මේ ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් විදියට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හඳුන්වන්නට පුළුවන්. අද දිනේදී අපි සූදානම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකතුමා කරන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ප්‍රකාශක සහ තොරතුරු හා මාධ්‍ය නිලධාරී එදිරිවීර ගුණසේකර මහත්මයාත් සමග එකතු වෙනවා. සුබෝදාසනක් කියලා පිළිගන්නවා. සුබෝදාසනක් කිෂා. අපි සූදානම් කතා බහ කරන්න විශේෂයෙන්ම මේ ළමා පරපුර වර්තමානයේ වෙද්දි මොන වගේ කරුණු කාරණා වලටද මුහුණ දීලා ඉන්නේ? විශේෂයෙන්ම ළමා පරපුරට තියෙන මේ කාරණා ගැන කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම එක් දිනයක් වෙන් කළ ප්‍රමාණවත් වෙන්නේ නැහැ ළමුන් වෙනුවෙන් අපි ඉන් ඉදිරියට මොන වගේ කටයුතුද ක්‍රියාත්මක කරන්නේ, රටක් වශයෙන් අපේ රටේ ළමුන් ආරක්ෂා කරන්නට මොන වගේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය ගැන අපි සූදානම් කතා බහ කරන්න එදිරිවීර මහත්මයා ඉන්නවා. එදිරිවීර මහත්මයා, අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියන්නේ මොකක්ද සහ අපි කෙටියෙන් පැහැදිලි කරමු, ඇත්තටම මේ ආයතනයේ ක්‍රියාමාර්ග මොනවද සහ මේ ආයතනයේ මූලික අරමුණ වෙන්නේ මොකක්ද? ක්‍රිෂාන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බිහිවෙන 1998 අංක 50 දාන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවන්නේම දරුවන් වෙනුවෙන් සුරක්ෂිත හෙට දිනක් උදා කර දීමේ අරමුණ ඇතුව ළමයින් වෙනුවෙන් කටයුතු කරන ලබන ආයතන නියාමනය කිරීම සඳහා විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය 14 වෙනි වගන්තිය සඳහන් කළ තියෙනවා 1998 අංක 50 දාන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ. ඒකේ විශේෂම සඳහන් කරපු කාරණා කිහිපයක් ළමයින් සම්බන්ධ ප්‍රතිපත්ති හදන්න රජයට අවශ්‍ය උපදෙස් ලබා දීමේ කාර්යභාරය කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඊට එහාවට ගිහිලා ළමයින් සම්බන්ධව නීති සංශෝධනය කරන්න අවශ්‍යයි නම් ඒ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට උපදෙස් ඒ වගේම අපිට ලබා තියෙන අනිකුත් කාරණයක් තමයි දැනුවත් කිරීමේ කියන කාරණය. අපි දන්නවා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වාස කරන කාරණය තමයි දරුවෙක්ව අපයෝජනයට ලක් වුණාට පස්සේ අපි මොනව කළත් වැඩක් නැහැ. ඇත්තටම ඊට කලින් අපිට කරන්න ඕනේ සමාජයේ දැනුවත් කළ මිනිසුන් දැනුවත් කරලා දරුවන්ව සුරක්ෂිත කරගැනීමේ කටයුතු වලට නිරත වෙන්න. ආරක්ෂකන දැනුවත් කිරීමේ කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ මෙහෙවීමේ කොළඹ තිබෙන ලංකාවේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් සිටිනවා. අපේ මනුස්ස සමාජ නිලධාරීන් සිටිනවා. ඔවුන් සමග මෙහෙවීමෙන් අපි දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වර්තමාන සභාපතිතුමිය ආචාර්ය නටාෂා බාලින්ද්‍ර මෙතිණිය සහ නියෝජ්‍ය සභාපති සජීව සමරනායක මහතාගේ උපදෙස් මත මේ විදියට ඒ කටයුතු සිද්ධ කරනවා. දැනුවත් කිරීමේ කාරණේ පණිතින් අපිට ලැබල් තියෙන අනිත් කාරණේ තමයි සම්බන්ධීකරණය කරන කාරණය. අපිට ළමා ආරක්ෂාව කියන විෂය කියලා කියන්නේ මේක පුළුල් විෂයක්. මේක සරල දෙයක් නෙවෙයි. අපි රටේ අනාගතයත් එක්ක, රටේ ජීවිතයත් එක්ක, රටේ අනාගතය බාරගන්නේ කටයුතු කරන්නේ ජීවිතයට හරි සමීපයි කිෂාන. එතකොට අපිට සිද්ධ වෙන කාරණයක් තමයි මේ සම්බන්ධීකරණ කටයුතු ගොඩනගන්න එක. දෙස් විදෙස් රාජ්‍යයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ රාජ්‍යතන්ත්‍රයේ අපේ මධ්‍යම ආණ්ඩුවේ ඉඳලා පළාත් සභාව වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, රාජ්‍ය නවන සංවිධානය වෙන්න පුළුවන්, දේශීය වශයෙන් තියෙන ජාතික වශයෙන් තියෙන රාජ්‍ය නවන සංවිධානය වෙන්න පුළුවන්. ඔවුන් සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍ය කරන කටයුතු කිරීම සහ නියාමනය කිරීම, ඒ වගේම විශේෂම නියාමනය කිරීමේ කටයුත්ත. නියාමනය කිරීමේ කටයුත්ත අපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරෙනවා. නියාමනය කියන්නේ ළමයින් සම්බන්ධව කටයුතු කරන ආයතන නියාමනය කිරීම. උදාහරණ විදියට ළමයින් සම්බන්ධව ක්‍රියාත්මක
කටයුතු නියාමනය කිරීමේ කටයුතු ජාතික ආරක්ෂක අධිකාරියට පැවරෙනවා. ඒ වගේම විශේෂ වගකීමක් දීලා තියෙනවා ජාතික ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව පැමිණිලි බාර ගන්න. ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව පැමිණිලි බාර අරගෙන ඒ පැමිණිලි අදාළ අංශ වෙත යොමු කිරීමේ කටයුතු විසින් සිදු කරන ක්‍රියාවන්. එදිරිවර මහත්මයා විශේෂයෙන්ම ළමා පරපුර ගැන කතා බහ කරද්දී වර්තමානයේ වෙද්දි තියෙන ලොකු ගැටලුවක් තමයි ළමා අපයෝජනය කියන්නේ. ළමා අපයෝජනය කියන කාරණය වළක්වන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සුවිශාල ක්‍රියාමාර්ග කොටසක් දියත් කරනවා. අපි මුලින්ම හඳුන්වන මොකද්ද මේ ළමා අපයෝජනය කියන්නේ? ළමා අපයෝජනයක් හඳුනාගන්නේ කොහොමද? කොයි වගේ තැනකදද මේක සිද්ධ වෙන්නේ? විශාල ළමා අපයෝජනය කියලා කියන කාරණේ මම සරලව විග්‍රහ කරන්නම්. මොකද ලොකු නිර්ණායක වලට යනවට වැඩිය මම හිතනවා සරලව විග්‍රහ කරන එක හොඳයි කියලා. වැඩිහිටියෙක් විසින් ළමයෙකුට එරෙහිව කරනු ලබන ක්‍රියාවක් අපි සලකනවා ළමා අපයෝජනයක් කියලා. ළමයෙකුට කරනු ලබන අයහපත් ක්‍රියා. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා ළමයෙක් කියලා කියන්නේ කවුද කියලා. අපි දන්නවා නීතිය ලංකාවේ නීතියේ විවිධ නිර්ණායක තියෙනවා. ළමා යෞවන ආරක්ෂා පනතක එක දෙයක් කියනවා, තව පනතක තව දෙයක් කියනවා. නමුත් අපි පොදුවේ පිළිගන්න කාරණේ තමයි ශ්‍රී ලංකා වෙස්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්ති රස්සම් කරන 1990 දී 89 දී තමයි වෙස්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මුලින්ම ක්‍රියාවට නම් වන්නේ. මේක ලංකාවේ 1990 දී අස්සම් කළා. 1991 ඉඳලා මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය බලාත්මක කරනවා. ඒ බලාත්මක කිරීමත් එක්ක ශ්‍රී ලංකාව බැඳී සිටිනවා මේ වගන්ති වලට. එහි සඳහන් වෙනවා ඒ වගන්තියේ පළවෙනි වගන්තියේ ළමයා කියන්නේ කවුද කියලා. එතකොට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ළමයා වශයෙන් සලකනවා වයස අවුරුදු 18 අඩු තැනැත්තෙක්. වයස අවුරුදු 18 අඩු තැනැත්තන්ට එරෙහිව වැඩිහිටියන් විසින් කරනු ලබන අයහපත් ක්‍රියාවන් තමයි අපයෝජනයක් විදිහට සැලකන්නේ. මේක කොටස් හතරකින් විග්‍රහ කරනවා. පළවෙනි එක තමයි ශාරීරික අපයෝජනය. දෙවැන්න මානසික අපයෝජනය. තුන ලිංගික අපයෝජනය. හතර නොසලකා හැරීම. ශාරීරික අපයෝජනය කියලා කියනවා ළමයෙකුට ශාරීරිකව පහර දීම, අඩත්තේ ටම් කිරීම, ශාරීරිකව කරනු ලබන හිංසනාදිය. අපි දන්නවා මේක සමාජයේ ඕනම තැනක සිද්ධ වෙන්න පුළුවන් කාරණේ. ඒ වගේම වැඩිහිටියන් විසින් ළමයාව මානසිකව පීඩාවට ලක් කිරීමක්. ඒකට කියනවා මානසික අපයෝජනය කියලා. අපි කතා කරන තුන්වෙනි කාරණේ තමයි ලිංගික අපයෝජනය කියන කාරණය. දරුවෙකුට, ළමයෙකුට, වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකුට ලිංගික වශයෙන් අනිසි බලප ලිංගික වශයෙන් බලපෑම් කිරීම. මේක කියනවා ලිංගික අපයෝජනය කියලා. මේක ස්ත්‍රී දූෂණයක් වෙන්න පුළුවන්, ලිංගික අත්වර කිරීම. ඒ වගේම අසභ්‍ය ප්‍රකාශනයක් පෙන්වීම පවා ලිංගික අපයෝජනයක් විදිහට සැලකෙනවා. සිව්වෙනි කාරණේ තමයි නොසලකා හැරීම කියන කාරණය. නොසලකා හැරීම කියන්නේ වැඩිහිටියන්ට නැත්තම් දෙමාපියන්ට නැත්තම් දරුවාගේ භාරකාරත්වයට තමන්ට හැකියාව මූලික අවශ්‍යතා පිළිබඳව සුවා බලන්නේ නැත්තම් අපි ඒකට කියනවා නොසලකා හැරීම කියලා. විශේෂ මතක තියාගන්න ඕන ඒ භාරකරුවන්ගේ වාරකරුවන්ට හැකියාව නැත්තම් කියන කාරණයත් එක්ක ඒක තමයි අපි නොසලකා හැරීම කියලා කියන්නේ. ඒ කියන්නේ භාරකරුවන්ට සහ වැඩිහිටියන්ට තමන්ට හැකියාව තියෙද්දි තමන්ගේ දරුවන්ගේ මූලික අවශ්‍යතා පිළිබඳව සොයා බලන්නේ නොමැතිනම් තමයි නොසලකා හැරීම කියන කාරණේ අර්ථකථනය කරන්නේ. ඒ අනුව තමයි ළමා අපයෝජනය කියන එක වර්ග කරන්නේ. ඔව්. දැන් ඉදිරිගිර මහත්මයා, දැන් ඔය ආකාරයට විග්‍රහ කරද්දී ළමා අපයෝජනය කියන ළමයෙක් අපයෝජනයට ලක් වෙන්න පුළුවන් කුමන පුද්ගලයන්ගේ අතින්ද? ඒ වගේමයි අපේ වැඩිහිටියන් මේ වැඩසටහන නරඹනවා. වැඩිහිටියන්ගේ දැන ගැනීම උදෙසා අපි සඳහන් කරමු. කුමන වෙලාවල් වලදීද, ඒ වගේමයි කුමන ස්ථානයන් වලදීද ළමයින් අනාරක්ෂිත වෙන්නේ? අපි ඒ ගැන සඳහන් කරමු. ක්‍රිෂාන් අම්පු, පළවෙනි ප්‍රශ්න මොකදමගේ? ළමා අපයෝජනය කියන්නේ ළමා අපයෝජනය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ අහපු ප්‍රශ්න තමයි පුද්ගලයන් මොන පුද්ගලයන්ද කියන කාරණේ. මේක ඇති වෙන්නේ ඇත්තටම දරුවෙක්ව අපයෝජනය කරන පුද්ගලයා කවුරුන්ද කියලා අපිට කියන්න බෑ. ඒක තමයි ඇත්ත. දරුවාගේ අපයෝජකයා නිවස තුළම සිටින්න පුළුවන්, අල්ලප ගෙදර ඉන්න පුළුවන්, එහා ගෙදර ඉන්න පුළුවන්, පාසල තුළ සිටින්න පුළුවන්, උපකාරක පන්තිය තුළ සිටින්න පුළුවන්, පාසල් ගෙදර පාසල ඉඳලා යනේන පාසල් වෑන් රථය තුළ ඉන්න පුළුවන්. ඒ වගේම නන්නාඳුන පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි අවධානය යොමු සිටින්න ඕන ළමයාකුව අපයෝජනයට වෙන්න පුළුවන් කරන්න පුළුවන් පුද්ගලයෝ. අපිට කියන්න බෑ මේ දැක්කට පස්සේ මේ අපයෝජකයෙක් කියලා. නමුත් ඒක ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය. ඒ නිසා සමාජයේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ දරුවන්ට අපයෝජනය සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නා දුන කාරණේ තමයි පරීක්ෂණ වලින් හෙළිවලා තියෙන කාරණේ තමයි ක්‍රිෂාන් වැඩිපුරම ළමයින්ව ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කරන්නේ ළමයා දන්නා
පුද්ගලයන් 80%ක්ම රමයා දන්නා හඳුන පුද්ගලයන්. කවදා හරි දවසක හමු වෙලා සුවන්තාවයක් ගොඩනගා ගන්න පුද්ගලයන්. දන්නා හඳුනන නැති පුද්ගලයන්ගෙන් සිදුවන ප්‍රවණතාවය අරට වඩා ටිකක් අඩුයි. ඒ නිසා දරුවන්ව අපයෝජනයේ ලක් වෙන පුද්ගලයෝ කොතනදීද කවුද කියන කාරණේ පිළිබඳව ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රිෂාන් හබ අනිත් ප්‍රශ්න ඕනෑම තැනකදීත් මේක වෙන්න පුළුවන්. මම දැනුත් සඳහන් කළා වගේ ගෙදරදී වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්, උපකාරක පන්තියේදී වෙන්න පුළුවන්, ඥාතිකයෙකු ගෙදරදී වෙන්න පුළුවන්, යාළුවෙකුගේ ගෙදරදී වෙන්න පුළුවන්. ඕනෑම තැනකදී ළමයෙකු අපයෝජන ලක්වීමේ ශීඝ්‍ර ඒ නිසා දරුවන්ව ප්‍රවේශම් කරගන්නේ එක බාරකරුවන්ගේ වගකීම. බාරකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවන් ඉන්නේ කාත් එක්කද, මොකද කරන්නේ, ඒ කටයුතු පිළිබඳව සොයා බලන්න, අධීක්ෂණය කරන්න. ඒ වගේම සමහර අවස්ථාවකදී තමන්ගේ ගෙදර නවනම් කරන්න දෙයක් නැහැ. ළමයට එතකොට පිහිට පතන්න සිද්ධ වෙන්නේ පාසලේ ගුරුවරයෙක්ගෙන්, ඥාතියෙක්ගෙන් නැත්තම් ඒ ළමයාව විශ්වාස කරන විශ්වාසවන්ත වැඩිහිටියෙක්ගෙන්. එදිනෙර මහත්මයා, දැන් බොහෝ අවස්ථාවල මේ වගේ අපයෝජනයකට ලක්වෙච්ච දරුවෙක් ඉන්නව නම් ඒ දරුවන් කුඩා ඒ දරුවන් බොහෝ වෙලාවට මේ කාරණය ප්‍රකාශ කරන්නට නොදැනුවත්භාවය නිසා හෝ තමන්ට තියෙන බය නිසා හෝ ප්‍රකාශ කරන්නේ නැහැ. අපට විශේෂයෙන්ම එවැනි දරුවෙක් හඳුනා ගන්නට ලක්ෂණ තිබෙනවාද? අපි ඒ ගැනත් සඳහන් කරමු. ලක්ෂණ කිහිපයක් තියෙනවා. ලක්ෂණ කිහිපයක් තියෙන එකක් තමයි ක්‍රිෂාන දරුවා නිරන්තරයෙන් අපි හිතමුකෝ පාසල් යන අකමැත්තක් දක්වන්න පුළුවන්. කෑමට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් ඉතර නිදිමත ස්වභාවයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම දෙමාපියන් වැඩිහිටියන් කියන දේ නුරුස්සන ස්වභාවයෙන් මේ ළමේ ඉන්න පුළුවන්. පුංචි ළමයෙක් වුණත් වැඩිහිටියෙකුගේ හැසිරීම දක්වන්න පුළුවන්. එයාගේ වයසට වඩා දැනෙන, වයසට වඩා ඉහළ ගිය නොයෙකුත් දේවල් දැක්වීමේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ පුංචි ළමයා වුණත් ඒ වයසෙන් නොගැලපෙන දේවල් කරනව වගේම, යා වැඩිහිටියෙකුගේ හැසිරීම දක්වනව වගේම ඒ මේ ළමයා තමන්ගේ රාත්‍රී නිින්ද නොයාම වැනි කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී නිින්දේදී මුත්‍රා පිටවීම වගේ කාරණාත් යම් කිසි අවස්ථාවකදී වෙන්න පුළුවන්. පර්යේෂණ වලින් එවැනි කාරණා පිළිබඳව සොයාබැලීම කරගෙන තියෙනවා. ඒ නිසා කාරණා විවිධයි. දරුවන් පිළිබඳ අවධානයෙන් සිටින එක අපි අනිවාර්යෙන් කරන්න ඕනම කාරණාවක්. දෙමව්පියන් සහ වැඩිහිටියන්ගේ සමාජයේ ලොකු වගකීමක් ඒ සඳහා තියෙනවා ක්‍රිෂාන්. එදිරිර මහත්මයා, දැන් දරුවන් අපයෝජනයට ලක්වීම අපි කල්තියා හඳුනා ගැනීම සහ දක්වා ගැනීමේ ක්‍රියාමාර්ග තුළ විශේෂයෙන් මේ වගකීම පැවරෙන විවිධ වූ පුද්ගලයින් සිටිනවා. ඒ අතර මූලික වෙන්නේ අපේ ආදරණීය අම්මල තාත්තලා, එහෙම නැත්නම් වැඩිහිටියෝ. දරුවන් ආරක්ෂා කර ගැනීමේදී, එහෙම නැත්නම් මේ අපයෝජනයක් කියන දෙයක් ලක්වෙන්නට පෙර අපේ ආදරණීය අම්මල තාත්තලා, අපේ ආදරණීය දෙමව මොනවද, ඔවුන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කළ යුත්තේ? විශේෂම කිෂාන, අපි දන්නවා මේ බොහොම කාර්ය බහුල සමාජයක් තියෙන්නේ. අපේ දෙමාපියන් ගොඩක් කාර්ය බහුලයි. සාමාන්‍ය මම එක උදාහරණයක් කියන්නම්. අපි උදේ පාන්තර දරුවන්ව පාසලට දෙන්න රාජකාරිය සඳහා පිටත් වුණාට පස්සේ නැමෙත අම්මයි තාත්තයි ගෙදරට එන්නේ බොහොම රෑබෝ වෙලා. දරුවගේ ජීවිතය ගත්තොතින් ඉස්කෝලේ යනවා, ටියුෂන් ක්ලාස් එකට යනවා, ෆැක්ටරිස් යනවා, අය හැන්දෑවට තමයි ගෙදරට එන්නේ. එතකොට දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා දරුවා දීක්ෂණය කරන්න. තමන්ගේ දරුවා මේ කාල සීමාව තුළදී අද දවස කාත් එක්කද ගත කරේ දුවේ පුතේ, ඔයා මොනාද කළේ, ඔයා මොනාද ඉගෙන ගත්තේ, කුමන පුද්ගලයන්ද ඔයාට හම්බුනේ, ඔවුන් සමග කතා බහ කළේ මොනාද කියන කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධයකින් සිටීම දෙමාපියන්ට වැදගත්. දරුවන්ට ආදරය තමයි අවශ්‍ය කරන්නේ. දරුවන් එක්ක දෙමාපියෝ කරන්න ඕන ලොකුම දේ සමීපව කටයුතු කරන්න ඕන, විවෘතව සාකච්ඡා කරන්න ඕන. අපි දන්නවා අපිට වාර්තාවෙන් තොරතුරු සිදුවීම අනුව සමහර ගෙවල් වල දෙමාපියෝ දරුවන්ට බොහොම සැරපල්ෂු විදියට සලකනු ලබනවා. ඒක කවදාවත් කරන්න එපා. ඒක කළොත් දරුවා දෙමාපියන්ගෙන් ඈත්ලා ගිහිල්ලා අවුරුදු 14 15 13 වෙනකොට යම් යම් දේවල් පසුපස හඹාගෙන ගිහිල්ලා ගෑන් දරුවෙක් වුණොත් වෙනත් පුද්ගලන්ගේ ආතරය කියන කාරණයට හඹාගෙන ගිහිල්ලා දරුවන්ගේ ජීවිත නැති වෙන්න පුළුවන්. ඒ සද්දම අපෙන් ලොකු වගකීමක් තියෙනවා. තමන්ට මොන රාජකාරී තිබුණත් දරුවන් එක්ක සමීපව කටයුතු කරන්න, යාළුවෝ
රාත්‍රියේ දිවත් අඩුම ගන්න කෑම කන වේලාවකදීවත් ඒක මහා මන්ත්‍රී වෙන්න පුළුවන් දුගී පැල්පතේ වෙන්න පුළුවන් ඕනම තැනකදී පුළුවන් තමන්ගේ දරුවන් එක්ක එකතු වෙලා රාත්‍රියටවත් කෑම ටිකක් කාලා දෛනික ක්‍රියාකාරකම් අධීක්ෂණය කරලා ඒ දරුවාගේ ජීවිතය පිළිබඳව වඩා අවධානයකින් සිටින්න ඒ කාරණා ඉතා වැදගත් හෙට විශේෂයෙන්ම ළමුන් වෙනුවෙන් එක් දවසක් ප්‍රමාණවත්ද ළමුන් වෙනුවෙන් කොතරම් නම් කතා බහ කරන්න දේවල් තියද මේ සියල්ල පිළිබඳව අපි සූදානම් කතා බහ කරන්න ලබා ගන්නවා කෙටි විරාමයක් ඔබ නැවතත් රැස්වීදෙන ජීවිතයේ හරිමග විශේෂාංගය සමග අපි කතා බහ කරමින් ඉන්නේ අපේ දරු පරපුර ගැන හෙට දිනය විශේෂයි ළමා දිනය හෙට දිනය දිනය වෙනුවෙන් අපි විශේෂයෙන්ම ළමුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය ගැන කතා බහ කරමින් ඉන්නේ එහි මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහත්මයාවත් සමග එකතු වෙලා ඉන්නවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ලෝක ළමා දිනය වෙනුවෙන් අපි TV1 නාලිකාව විදියට සුවිශේෂ චිත්‍රපට පෙළක් ඔබ වෙතට රැගෙන එන්නේ මෙතයි අපේ ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් හෙට දිනේ සහ අනිද්දා දිනේ සතියන්තේ දුවා දරුවන්ට වගේම ගෙදරින් ඉන්න සියලුම දෙනා නරඹන්න පුළුවන් විශේෂයෙන්ම දුවා දරුවන් වෙනුවෙන් හෙට දිනේදී පෙරවරු 8ට රියෝ චිත්‍රපටේ වගේමයි 10ට එපික් පසරු 2:30ට මිස්ටර් පීබොඩි ඇන්ඩ් ෂර්මන් කියන චිත්‍රපටය වගේමයි පසරු 4:30ට ටර්බෝ කියන චිත්‍රපටය විකාශය වීමට නියමිතයි වගේමයි අනිද්දා දිනේදී ඔක්තෝබර් 2 දින පෙරවරු 8ට රියෝ 2 චිත්‍රපටය සහ පසරු 2:30ට චිකන් රන් චිත්‍රපටය විකාශය වීමට නියමිතයි මේ සියල්ලක් සමග එක් කරනවා අපි පූර්ව ප්‍රචාරක පට කීපයක් තිබෙනවා අප එය නරඹල නැවත වතාවක් එකතු වෙනවා ඉතිහාසෙ පුරාවට මේ තරම් දක්ෂතා තිබෙන තරඟ කරුවෙක් මම දැකලම නැහැ මොකද කොහින්ද මතුවෙන කළු තුරුගේ ගීගන්නේට අභියෝග කරනවා දැන් ਉਹ කණ්ඩායමට ලං වෙනවා මොකද මට වෙලා තියෙන්නේ හැමෝම පිළිගන්නවා මේ මාසේ ආරක්ෂක රැස්වීමට මේ වගේ බොහොම අපූර්ව සිනමා රසක් රස විඳින්නට පුළුවන් මේ වගේ පුළුවන් හේට සහ අනිද්දා දින තුල ඔබට ආරාධනා කරනවා TV1 එක රැඳිලා ඉන්නට කියලා අපි කතා බහ කරමින් ඉඳපු කාරණාවට නැවත වතාවක් ලැබෙමු එදිරිවීර ගුණසේකර මහත්මිය ඉන්නවා එදිරිවීර මහත්මයා දැන් අපි කතා බහ කරමින් ඉන්නේ ළමෙක් අපයෝජනයට ලක් වෙන්නට පුළුවන් අවස්ථා ඒ වගේමයි කුමන පුද්ගලයන්ගේ අතින්ද සහ දෙමව්පියන්ගේ වගකීම ගැන අපි කතා බහ කරා ඒ වැඩසටහන නරඹන පුංචි දුවා දරුවන් ඉන්නවනම් අපි ඒ අයට කියමු කොහොමද තමන් පරිස්සම් වෙන්නේ කොහොමද තමන් ආරක්ෂා වෙන්නට ඕන කියලා ඒ අයට තේරෙන්නේ ඒ අයට දැනෙන්න අපි කියමු කිෂාන් ලකුම දේ තමයි දරුවන්ගේ දැනුවත් වීම දෙමාපියන්ගේ වගකීම වගේම දරුවන්ටත් ලොකු වගකීමක් තියෙන උන්ගේ ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන එක මේ තමයි අතන හිතුවේ පුතේ ඔබට තියෙන ලොකුම වගකීම තමයි ඔබට කාගෙන් හරි අවතාරණමක් දැනෙනවා නම් වහාම මේ ස්ථානයෙන් ඉවත් වීමට ඔබ කටයුතු කරන්නට ඕන ඒ අවදානම් සහිත ස්ථානවල ඔබ රැඳී සිටිය යුතු නැහැ. ඒ වගේම අතන හිතුවේ පුතේ හුදකලා පරිශ්‍රයන්ගේ හුදකලා තැන්වල ඔබ ගැවසීමේ බලකිනට ඕන. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. යම්කිසි කෙනෙක් ඔබට බලපෑම් කරනවා නම් ඒකට එපා කියන්න, ඒකට විරුද්ධ වන්න කිසිම වෙලාවකට ඒකට පැකිලෙන්නට එපා. ඒකට විරුද්ධ වීමට කටයුතු කරන්න ඔබ. ඒ වගේම අතන හිතුවේ පුතේ ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අරියෙම්ම ඒ පිළිබඳව ඔබට විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න කියලා උදව් ඉල්ලන්න. ඔබට ඉන්න විශ්වාසවන්ත වැඩිහිටිය ඔබේ අම්මා වෙන්න පුළුවන්. ඔබේ තාත්තා වෙන්න පුළුවන්. ඔබට ගෙදරකදී යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට ඉන්න විශ්වාසවන්ත වැඩිහිටිය ඉන්නේ තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්. නැත්තම් පාසල අන්තිපාර ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙමක් නැත්තම් තමන්ගේ යාළුවෙක් දෙමාපියෙක් හරි කවුරු හරි විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියලා ඒ විශ්වාසයකින්ද ඉතා වැදගත් හැම දිනකටම තමන්ට තියෙන ප්‍රශ්න කියන්න බෑ දරුවන්ට තියෙන ප්‍රශ්න විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියලා උදව් ඉල්ලන්නට පුළුවන් එහෙම නැත්තම් සූදානමින් ඉන්නම ඔබට උදව් කරන්න දවසේ 24 පැය පුරාවටම ක්‍රියාත්මක 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයේ අපි ක්‍රියාත්මක කරනවා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂාවන්ගේ ඕනම මොහොතකදී අපිට කතා කරලා ඔබට තිබෙන කරදර පිළිබඳව අපිට කියන්න
එකනමය දෙකනමය කවුරු හරි කෙනෙක් ඔබට කායිකව ලිංගිකව මානසිකව හා නොසලක හැරිමාදී වශයෙන් පීඩාවට පත්වෙන කාරණාවක් කරනවද එහෙම නැත්නම් එහෙම කිරීමේ අවදානමක් තියෙනවද එවැනි ඕනම් මොහොතකදී ක්‍රිෂාන් කතා කරන්න උදව් එදිරිවර මහත්මයා දැන් ළමුන් වෙනුවෙන් සිදුවන ඕනෑම ආකාරයක අපයෝජනයක් එහෙම නැත්නම් ළමුන්ට යම් බලපෑමක් සිදුවෙන ඕනම අවස්ථාවක මේ දුරකථන අංකයට අමතන්න කියලා අපි ආරාධනා කරනවා 19 29 දුරකථන අංකයට ඔබට විශේෂයෙන්ම මතක් කරනවා දරුවන් වෙනුවෙන් යම් ආකාරයක අපි දරුවන් වෙනුවෙන් යම් ආකාරයක කටයුත්තක් සිදු වෙනවා නම් ඔබට පුළුවන් ඒ දුරකථන අංකයට අංකණය කරන්න. එදිරිවර මහත්මයා දැන් විශේෂයෙන්ම අපි කතා බහ කරමින් හිටියේ දැන් දරුවන්ගේ වගකීම දරුවන් එක්ක ළඟින්ම ඉන්න පිරිස තමයි පාසලට ගියාම ගුරුවරු. ගුරුවරුන්ගේ කාර්යභාරය මොන වගේද මේ තුල? දෙපැත්තක් තියෙනවා කිෂා. එකක් ජාතික ආරක්ෂක අධිකාරියට වාර්තා වෙනවා එම අවස්ථාවකදී පාසලේ ගුරුවරුන් තුරින් දරුවන්ව කායික හිංසනයේ සහ මානසික හිංසනයේ ලක් වෙනවා. ඒ නිසා ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ පාසල තුලදී තමන්ට මොන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න තමන්ගේ දරුවන්ගේ පිට යවන්නට එපා. පාසලේ පන්තියේ දරුවන් පිට යවන්නට එපා. මේක ගුරුවරුන්ට කරන චෝදනාවක් නෙමෙයි. ඇතැම් ගුරුවරුන්ට ඒ නිසා අපි ඒ ඇතැම් ගුරු පිරිසකෙන් ඉල්ලන්නේ සමස්ත ගුරු ප්‍රජාව හොඳයි. ඇතැම් ගුරු පිරිසකෙන් ඉල්ලන්නේ ඔබ තමන්ගේ දරුවන් මේ තමන්ගේ පාසලේ දරුවන්ගේ තමන්ගේ පන්තියේ දරුවන්ව කායිකව සහ මානසිකව හිංසනය ලක් කරන්න එපා. ඒක එක පැත්තක්. නමුත් අනිත් පැත්තේ තියෙන කාරණේ. ඒ කාරණේ තමයි දරුවෙක් සැක සහිත විදියට පන්ති කාමරේ ඉන්නව නම් ඒක ඔබට තේරෙනවා. දරුවෙක් පාඩම් වැඩවලට දුර්වලයි නම් නිදිමත ස්වභාවයෙන් ඉන්නව නම් පැත්තක් බලාගෙන ඉන්නව නම් දරුවා අඬනව නම් දරුවා කනස්සල්ලෙන් නම් ඉන්නේ මේ දරුවට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ක්‍රිෂාන්. එතකොට ගුරුවරයාගේ වගකීම තමයි ගෙදරින් පස්සේ එන්නේ දෙවෙනි ගෙදරට පාසලට. එතකොට පාසලේ ගුරුවරයාට පුළුවන් ඒ දරුවාට උදව් කරන්න. එයාට ප්‍රශ්නයක් තියෙනව නම් ඕනම් පාසලක මම හිතන්නේ දැන් ඉන්නවා අධ්‍යාපන අමාත්‍යාංශය යොමු කරලා උපදේශන ගුරුවරු. ඒ උපදේශන ගුරුවරුන්ට දරුවම යොමු කරලා තියෙන ප්‍රශ්න විසඳන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ගුරුවරුන්ට පුළුවන් ඒගොල්ලන්ට තියෙන මැදිහත් වීම මත අදාළ අංශ අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙන අධිකාරියට වෙන්න පුළුවන්. ඒ වගේම පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට වෙන්න පුළුවන්. මේ අදාළ ආයතනයකට යොමු කිරීම කරලා දරුවාට අවශ්‍ය කරන රැකවරණය ලබා දෙන්න පුළුවන්. මේ ආකාර දෙකෙන්ම ගුරුවරුන්ට මැදිහත් වෙන්න කියන කාරණු කිල්ලීම මා මේ අවස්ථාවේදී කරන්න කැමතියි. එදිරිවර මහත්මයා අපි කලින් දුරකථන අංකයක් සඳහන් කරා 19 29 දුරකථන අංකය. දැන් තවත් කාරණයක් බොහෝ වෙලාවට නරඹන ප්‍රේක්ෂකයන්ට තිබෙන ප්‍රශ්නයක් මම මේ අහන්නේ. සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්නවලදී අපේ ප්‍රේක්ෂකයන් ඒ වගේමයි අපේ මේ සියලුම දෙනා මැලි වෙනවා මේ කතා කරන්න. මොකද බොහෝ අවස්ථාවල ඔවුන් තමන්ගේ අනන්‍යතාවයේ හෙළිවෙයි එහෙම නැත්නම් තමන්ට පස්සේ විවිධාකාර ගැටලු වෙයි කියලා මේ ආකාරයට කතා කිරීම තුළ මේ ආකාරයට මේ දුරකථන ඇමතුම් ලබා දීම තුළ ඔබ ආයතනයක් විදිහට ඒ අයගේ සුරක්ෂිතභාවය ඒ අයගේ අනන්‍යතාවයේ හෙළි නොකරන්නට වග බලා ගන්නවද කියන කාරණයක් අපි සඳහන් කරමු. විශේෂයෙන්ම ක්‍රිෂාන් ඒ කියන්නේ 19 29 ජාතික ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජාතික ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් තියෙනවා. මේ කී ඒකකයට මේ පැමිණිලි කරන්න පුළුවන්. පැමිණිලි කරන්නාගේ තොරතුරු වල රහස්‍යභාවය සුරකීමට ජාතික ආරක්ෂක අධිකාරිය ප්‍රතිපත්තියක් විදියටම වග බලා ගන්නවා. කිසිම පැමිණිල්ලක් කරේ මෙන්න මේ පුද්ගලයා කියන කාරණය අපි එලි කරන්නේ නැහැ. අපි ඒකට අපි සහතික වෙනවා. ඒ වගේම පැමිණිල්ලක් තියෙනවා නම් සත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කරන්න ඔබේ නමගම තොරතුරුත් අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය නියමිත සාක්ෂි නියමිත තොරතුරු පමණයි පැමිණිල්ල සටහන් කර ගැනීමට. දරුවෙකුට කරදරයක් වෙනව නම් ඔබ නම ගම ඔබේ ඉන්න තැන කියන්න අකමැති වුණාට කමක් නැහැ. අදාළ තොරතුරු නිවැරදි තොරතුරු ලබා දෙන්න. නමුත් මේක විහිළුව කරගන්න එපා. ඒ කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තියෙන තරහට මේ ගෙදර දරුවෙක් අපහසුතාවයට ලක් වෙනවා කරන්න එපා. හදවතට එකඟව තමන්ගේ දරුවන් වගේමනේ අනිත් දරුවන් ගැනත් හිතන්නේ. ඒ විදියටම හිතලා දරුවෙකුට කරදරයක් වෙනව නම් අපිට කතා කරන්න. ජාතික ආරක්ෂක අධිකාරිය සහතික වෙනවා. ඒ පැමිණිල්ලේ ලබා දෙන්නේ තොරතුරු ලබා දෙන පුද්ගලයාගේ රහස්‍යභාවය උපරිමයෙන්ම මන්නේ සහතිකය ලබා දෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ප්‍රකාශකතුමන් ඔබට යම් තැනකදී ඇස ගැටුණොත් මෙවැනි කාරණයක් මෙවැනි අනතුරක් ඔබේ ඇස ගැටුණොත් එහෙම අනිවාර්යයෙන්ම මැලි වෙන්නට එපා. 19 29 දුරකථන අංකයට කතා කරන්න. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සූදානම් අපේ ආදරණීය දුවා
කැප වෙන්නට ඔවුන් සූදානම්. අදිනේදී මේ කතාබහ සිදු කරන්නට අපත් සමග කුණු බොහොම වටිනා කතාබහක් එක්ක එකතු වුණු ජාතික ලබ ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපත් සමග එක්ක මේ පිළිබඳව නැවත වතාවක් ඔබට මතක් කරනවා. හෙට සහ අනිද්දා දෙදින හෙට දිනේ ලෝක ලමා වගේම අනිද්දා දිනේත් අපේ සූදානම් විශේෂ චිත්‍රපට මාලාවක් ඔබ වෙතට රැගෙන එන්න අපේ ආදරණීය දුවා දරුවන් වෙනුවෙන්. හෙට දිනේදී විශේෂයෙන්ම පෙරවරු 8ට රියෝ චිත්‍රපටය, වගේම පෙරවරු 10ට එපික් චිත්‍රපටය, පස්වරු 2:30ට මිස්ටර් පීබොඩි ඇන්ඩ් ෂර්මන්, ඒ වගේමයි පස්වරු 4:30ට ටර්බෝ කියන චිත්‍රපටය, ඒ වගේමයි ඔක්තෝබර් රියෝ චිත්‍රපටය සහ පස්වරු 2:30ට චිකන් රන් චිත්‍රපට ඔබ වෙතට රැගෙන එන්න නිමිතයි. අපේ ආදරණීය දුව දරුවන්ට ආරාධනා කරනවා මේ චිත්‍රපට නරඹන්නට කියලා, අපිත් එක්කතු වෙන්නට කියලා, TV1 නාලිකාවත් එක්කතු වෙන්නට කියලා. නැවත වතාවක් හමු වෙමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.